මීල්ඟට කතාය කරන්නේ බෞද්ධ සංකතිය විසේ පෙළපොත්තේ හතරවෙනි පාඩම පිළිබඳු. ශාසනික කටයුතු හෙවත් පකම් පිළිබඳවයි ඒයා සිටත සිරිත් විරිිත් පිළිබඳවයි මේ පරිච්චේදේදී අපේ අවධානය යමු කරන්නේ. අපි දන්නුව බෞද්ධ වූ අපි හැම කෙනෙකීම ඒකා එන අරමුණ තමයි අවබෝධ ක නිවන් දැකීම. ඒ ඒකායන අරමුණ එසේ වුවත් ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධානකාරයේ කුසලකර්ම සිද්ධ කල යුතුයි. ඒ පින්කං පිළිබඳව අප එක එකක් පිළිබඳව වෙනවෙන දැම් සාකච්ෂා කරනු ලබන. මොනවද කරන්න ඕ පින්කාම් පිි ඒති බුදු දහමිෙන්නුම් කරන හැටියට දානශිල් භාවන මේ ත්‍රිවිධ කුසල ක්‍රියාවන් සම්පූර්ණ කරන්ඩුවන නිවන් අවබෝධය සඳහා. ලෝභ දේශ මූහුව නැතිකිරීමත් අලෝභ අදවේ අමූහ කියන්න කුසල සහගතැහැඟෙන් දියුණු කර ගැනීමත් මූනික අරමුණ. ලෝබය නැති කර ගැනීම දානීන් සිදුවෙනවා. දවේශය නැතිකර ගැනීම සීලේන් සිදුවෙනවා මෝහේ නැතිකර ගැනීම භාවනාවෙන් සිදුවෙන. ඒනිසා ත්‍රිවිධ කුසලක්‍රියාව බොහම වැදගත්. අපි පලවෙනිකමින් ලෝබය මුලින්ම බලපා ලෝබෝ අකුසල මූලන් කියලයි අභිධරමය තුගන්නන්නේ ලෝබ අකුසල මූලයක් මුළුවෙන අකුසල් ෝට මුල්ුවන. ්‍රධානමදී තමයි ලෝබ ඉතින් ඒවගේ තන්නාව දිහාබලනකොට අපිට පේනවා තන්නක්කවෝ නි්බාලං තන්නාව නැතිකිරීම තමයි නිවන තන්හාවී කළ ගැන්න ආසාෝ කැමැත්ත තින් ලෝභකම කියලත් ඔකටි කියන පරිිය අය වචනයක් වසෙන් ඉතින් ලෝබය නැතිකිරීමට තියන ධාන කර්මූලි එකක් තමයි දානේ දානය බොහමි වැදගත් දෙයක් සාංගිකධානයම ඉතින්දදි බැදගත්වෙනවා. සංගිහාන්ට දෙනවාග එකයි සාංගිකධානයෙන් ගියනකින් අදහස් කරන්නේ. විහාරස්ථානයට දන් පැන්සකස් කරගෙන ගිහිල්ලා සංගිහාට පූජා කරන්න පුළුවන්කම තියෙන. ඒ වගේම ස්වාමීන් වහන්සේලා නිමසෙට වඩමෝල්ල දම්පැන් පූජා කරන්න පුළුවන්කම තියෙන. ඒ දෙකම සිදුවෙනවා. වැඩිපුරමයින් මහජනය කැමැතිෙන්නේ ස්වාමන්හසලා නිවසට වඩමූල දන්තැන් පුද්ජා කිරීම. සාංගික දාන දීමේ අරමුණු මහ රාශය තියෙනවා ජීවිතයේ එක එක වැදගත් අවස්ථාවක් අහස්තාවක් මුල් කරගෙන ඩංපැන් පූජාකිරීම සිට වෙන. උපන්දිනයක් මුල් කරගෙන වෙන්න පුළුවන්කාගේ හරි එහම නිවසකට ගෙවදීමක් වෙන්න පුළුවන්. දැ කෙනෙක් ගෙමිය පරලුවයාම තුමා සයක් අවුරුද දක් දෙකක් තුනක් ආදී වශයෙන් සම්පූර් වෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවන් මුල් කරගනසාංගික ධානමයකු සලක්‍රියාවන් සිදුවෙන. සාමාන්‍ය පිළි ගැනීම හැටට ධර්මය සඳහන්ගෙන් හැටියට උපසපන් භික්ෂු වහන්සේලා අතරණම අවශ්‍යයි සංගික ධානයක් දෙන්න පූජා කරන්න. සගසතු දානමය කුසල ක්‍රියාව බොහම වැදගත් පින්කමක් බුදු දහමයගන්නටට දක්කින විභංග සූත්‍රයේ මජ්‍යුම නිකායි සඳහා වෙන බොහොම ප්‍රකට සූත්‍රයක් ඒ සූත්‍රේත් දානවර්ග දා හතරක් පිළිබඳව සඳහම් වෙනවා එයි පලවෙනි ධානය වසයෙන් සඳහන් කරන්නේ බුද්ධ ප්‍රමක මහා සංගරත්මයට දෙන්න දානය ධහතරවෙනි ධානය වශයෙන් හඳුනලා තියෙන්නේ බලුකපුටන්ට දෙන දානේ ඉති මේවැයි ආනිශංස වෙනවෙනම අඩු වැඩි වශයෙන් දක්ිනු භග්ඥ සූත්‍රයේ සඳහන් වෙනවා. බුද්ධ ප්‍රමුක මහාසංගයාට දෙන දානය ආනිසංස්ස දක්විනි විභංග සූත්‍රයේ සඳහන් කරන්නේ අනන්තන් අප මෙියන් වදාමි කියන වචනවින්. එහි ආනි සංසය අනන්තයි අප්‍රමාණය සීමමා කරන්න පුළුවන් කමක් නෑ. එ මේ සග සතු දානමය කුසලක්්‍රියාව අපි වෙැමි සාකච්චා කරන්න මුලින් සිදුවෙන පින්කංගොලින් ඒතින් අපි මුලින් සඳහන් කළ උපසපන් භික්ෂූ වහන්සලා සිවූ නමකට වැඩියේ පූජා කරනවා න ඒ සංඝ ගති දක්ෂිනාවක්සාංගක දානමය කුසලක්්‍රියාව. හි බෞදධයන් විසි මෙමදූ ජානමී කුසල ක්‍රියාවක් සිද්ධ කරනගොට පළමින් විහාරස්ථානයටගල්ල ආරාධනා කළ යුතුවෙනවා. විහාරස්ථාන ස්වාමන් වවහන්සයට වැඩඉන්න නාක ස්වාමින් වහන්සේට තමම් බලාපොරොත්වෙනි දහනමක්ද පහළස්නවක්ද ඊට වැඩි සංඛ්‍යාවක්ද කියන එක මතක් කරලා විහාරස්ථානී වැල ඉන්න හාන්දුුරුන්ට අමතරෝ පිටිං වඩමවා ගන්න වන හන්දුරුන්ට බේෙනමත් ආරාධනා කරන්නවා. එද හැත් කට්ියක් අරගෙන ගහිලතමයි ආරාධනා කරන්නේ. කල් ඇතුව ආරාධනා කරන්න අඩුතර මාසියක් ඇතුළත මාසයක් කල්තියලා ආරාධනා කරනු වඩා හොඳයි කියෙනෙ එකයි පැහැදිලි වෙන්නේ. එදන් එහෙම ආරාධනා කර අවශ්‍ය ස්වාමීන් වහන්සේ ට ආරාධනා කරල ඊ ළඟටේ දායක පක්ෂය විසින් තමන්ගේ ගෙවල් දොවල් පිළිසකර කරග නොව. වඩියා කරනනු පිළියන් කිරම් පවිත්‍රතාවන් සිද්ධ කිරින් එසි අල්ලක්ම සිද්ධ කරලා ජානයතඳ හා අවශ්‍ය කරන ඥාති මිත්‍රාඩී කත්නමගේ දැනුන්දීල දිනය දැනුදීල අවශ්‍යි කළෙන් කළමනාවන් බඩු බාහිරාදිය ලංකරගන්නවා එහෙම ලංකරගෙන ජානය නියමිත දවසය පිළියල කරන්න. පිළිය ලෙ කරලා විහාරස්ථයන්ට හිල්ල හාමුදුරන් වහන්සේලා වඩමවාගෙන දුවසින් කල් ඇතුව යනවා ඇයි හේතුව ධාතු කර්ඩුව වඩමවාගෙනෙන්නු මහාසංගරත්නය පිරිුවරාගෙන ධාතු කර්ඩුව ඉස්සමතින් වඩා මවාගෙන ඇවිල්ලා ධානය දන් පිළ සකස් කරලා තියෙන ස්ථානී උස්්්‍යාසනයක් සකස් කරල එහි ධාතු කර්ඩුව තැන්පත් කරන ඉන් පස්සේ ස්වාමීන් වහන්සේලා පාදෝනය කරලා උන්වහන්සේලා පිරුවට මතින්වද වඩමෝල ආසන මස්තකයේ වඩා හිදෝල ඉන් අනතුරුව ධන පිළිබඳ කටයු සිද්ධ කරන්න ඕ. ස්වාමීන් වහන්සේලා වෙනඒක් ස්වාමීන් වහන්සේ නමක් පන්සෙල් දීල බුද්ධ පූජාව සිද්ධ කරු ලබන. ඉං අනතුරුව මේ ධනය අරමුණුහේම පැහැදිලි කරලාදීලා ධනය සඟ සතු කිරීම තවත් ස්වාමින් වහන්සනමක් විසින් සිද්ධ කරනවා. එන් අනතුරුව තමයි දායක පක්ෂය විසින් ධානය පිළිගන්නවන්නේ දාානය බත් පැන්ජන වසයෙන් ඒවා සකස්කරගෙන තියනෙවා කූජා කරන්න ධානයක් දෙනගොටට සාමාන්‍ය අපේ ඉතින භාවිතා කරන වචන අප භාවිතා කරන්න නෑ දානය කියන නමින්න්නේ හඳුනන් වැෑංජන කියලා හඳුනනු පැවිලි පිහෙළිය අවුලුපත් කියලා හඳුනනුව ඉතින් ඒ නංමලින් ඒ හඳුනනෝ ගෞරුවයක් වසයෙන් හාමුදුුවන් වහන්සේලාවට මේ පිළිගන්නන්න. පිළිගන්වල අවස්සානයේ දංවලඳලා අවසානයේදී සියල්ල අප සුද්ධ පවිතර කළම් පස්සේ තවත් ස්වාමෙන්න් වහන්සේ නමක් අනුමවෙනි ධර්ම දේශනාව සිද්ධප සිදු කරනවා. බුක්තානුමෝදනා ධර්මදේශනාව කියලායි මේක හඳුනන්නේ. ධන්වල්ඇඳලා අවසානයේ සිදු කරන ධර්මදේශනාව. බුක්තානුමූදනා ධර්මදේශනාව. එතින් එහි දේ ධානයේදීනානි සංසපක්ෂයේ පිළිබඳව ප්‍රකාශ කරලා අර සද හැතින්ගේ සිත් ස තුටු කරවන්නලුවන එක බගකීමක්. එන් අනතුරුව පැන් වඩල ඥාතීන්ට මිය පරලො ගිලිඉන්න ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කරඩ ඕන. ඒ කෞරුද්ධන්ව දරුවපවාමීමට සහභාගලා තියවා පැන් වඩල පින් අනුමෝදන් කරනවා. හිස්ව තියෙන භාජනයකට පැන්ජෝග්ගුවකින් පැන්මක්ර අනුමෝදන් කරනවා උසිිස්ථානයකින් පහලිස්ථානයකට නිමනයකට ජලය ගලාගෙන වෙල පිරින්න වගේ මේ සිද්ධ කරගත්තු පින අනුමෝදන්ගීමෙන්. ඒ දුකුපත්තියල් ලබල ඉන්නලන් අතමි දේවා සැපතකට පත්වෙත්වා කියලා. මේ විදියට ඥාතියන්ට ඥාතියන්ගේ නංගොත් ආද සිද්ධ ප්‍රකාශ කරලා පැන්වඩල පින් අනුමූදං කරනවා ඊට පසේ දෙවියන්තත් පින් අනමූදන් කරලා අශ්ශිර්වාද ගාථාව ප්‍රකාශ කිරීම පස්සේ ස්වාමීන් වහන්සේලා දන් පිලක් වැඩම කරනවා. ඊට පෙරාතුව ඇ අර පිරිකර එහෙම සකස් කරලා තියෙනවන ඉවත් පූජාකරනව දන්වලඳලා අවසාන අස්ට පරිස්කාර පූජා කරල තියෙනවන අවශේෂ පරිස්කාර පූජා කරන්න සකස්කරලා තියෙනවන ඒත් පූජා කරලා අවස්සානයේ දිතමයි මේ පැන් බඩල්ලා පින් අන්නමෝදන් කිරීම සිද්ධවෙන්න. ඔය විදිහයටඒ සඟසතු දානමය කුසලක්්‍රයාවක් සිදු කරන්නේ. එතකොට මේ බෞද්ධ ජනතාව අතර තියෙන ප්‍රචලිත එක පින්තමක් මේගේ. ඉළඟට ධර්මදේශනාමේ පින්කමක් කියනාතු කතා කන්න. ධර්මදේශනාවක් මේ බොහෝ දුරට නිමිස්සුලත් සිදුවෙනව වවි්‍යහාරස්ථාන කලත් සිදුවෙනවා පති ධර්මදේශකයාලන් වහන්සේට කලින් ආරාධනා කරනන. ආරාධනා කරල නියමිත වෙලාවටුන් වහන්සේ වඩමවාගෙන්නවා ඉන්න ඕන. ධර්මාසනයක් සගස්කර ගැෙන තියනවා. විශේශවාසනයක් මේ ධර්මදේශනා කරන ආසනය විහාරස්ථාන ඔල්ල ධර්මාශනය වෙනම තියෙන සකස්කරපුුව ස්තරවසයෙන් ගෙදරගල්න්නං එහෙම විශේශාසනයක් පිළිලටන. ඉන් පස්සේ අර ඥාතිීන් හිතවතුන් දායක දායිකාවන් ධර්මස්්‍රගලය කරන්න බිම තමයි බොහුදුලට පැදරුවත් එළල නැනං කලා වෙනත්නේ ඇතිරිලියලලා ඒ මත වාඩිවෙන්නේ උත්සාසනෝල වාඩි වෙලා බණහන සිරිතක් නෑ සඳහන් වෙනවා උසසුම් මහසුම් පරිහරණය කරනවානම් ඒ අයට ධර්ම දේශනා කරන්න එපක් කියලයි සඳහන් ඒවාගේ මිති්‍යාසනයක වාඩිලා ධර්මශේෂනා කිරීමත් සුදුසුනෑ උච්චාසනයක ත්සාසනයක එන්ඩෝන. අහනායි මිතිහාසනෝලල ඉන්ඩෝන දේශනා කරන සාමන්හන්සේ උත්සාාසනයක වැඩ ඉන්නෝන. ඉතින් ධර්ම දේශනාාව සිද්ධ කරනකොට ඒ ැයිත් පිළි වෙලක් තියෙනවා. අි දන්නව පළමුුවෙන්ම හැම දෙනම පංචශීලයේ පිහිටූන. එ අනතුරුව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඉගැන්වීම අනුව ධර්ම දේශනාවටආරාධනාකිරේමක් තියනවා දේව අරාධනාවත් සිද්ධ කරන්නු ඉන් අනතුරුව මාතෘක රනාගමනේ තුටක් ප්‍රකාශ කරලා දෙසනා කරන ධර්මේරයේ අන්තර්ගත මූලික හරය වසයෙන් කැටිකර තියෙනවන යම් ගාතාවක් එ ගාතාව මූලික වශයෙන් ප්‍රකාශ කරනවා. දමපදයන එම ගාතාවක් සූත්‍රය කළන් එහෙම සූත්‍ර පාටයක් ප්‍රකාශ කරලා ඉන් අනතුරුව. ඊට අදාළ වෙන ධර්ම කරනු ධර්ම දේශකයාණන් වහන්සේ විසින් සිදු කරන්න ඕ ප්‍රකාශ කරන්න ඕන. පැහැදිලිව අහන ශ්‍රාවකයන්ගේ පැහැදි අවබෝධ කරගන්න පුළුවන් වෙන විදියට ධර්ම දේශනා කරන්න ඕන එක තමයි වැදගත්ම දී. මුලින් තමන් මාතෘකාවශයෙන් ප්‍රකාශ කරපු ගාථ ධර්මය අර්ථය එහෙමත්නම් තේරුම ප්‍රකාශ කරන්න ඕන. ඒ අනතුරු ඒ සඳහන් නිධානය ප්‍රකාශ කරන්න ඕන එන් පස්සේ ඊට අදාල ධර්ම කරුණු අටවා ආදීවල තියෙන කරුණු සහිතව විස්තර කරමින් පැහැදිලි කරමින් දේශනා කරන්න ඕන ඇත අතීතයන අපිට පියෙනවමින් සන්ධහාබාගේ ඉඳලා උදේ පහන් වනතුරු ධර්ම දේශනා කරපු ක්‍රමයක් තිබල තියෙනවා ඒ ඇත් අතීතය ර්තමානය න හෙම අපට දකින්න ලැබෙන නෑ. අද මේ තෑකට තමයි සීමා වෙලා තියෙන ධර්මදේශනාව සමහරායට ඉතත් අඩුවෙන් කෙරෙන නම් හොඳයිග සංකල්පයක් දරනා ඇත් තින්නව. පෑකට සීම වෙලා තියෙන. පැයක් ඇතුළත අර ධර්මදේශනාව මාතුෘකාවට අදාළ කරුණු ටික සම්පීල්ලනී කරලා දේශනා කිරීම තමයි ධර්මදේශකයාලන් වහන්සේගේ අරමුණ. උන්වහන්සේ මේවා දේශනා කරල අවසානයේදී දේශනා අවසානයේදී දෙවියන්ටත් ඥාතීන්ටත් පින් අනුමෝදං කළ යුතු තියෙනවා. ධර්ම දේශ දේශනාවේ දායකත්වය දරාපුූ අයගේ යංගෙසි අරමුණක් තියෙන වන පින් දෙන්න තමන්ගේ මිය පරල්ලෝ ගහිල ඉන්න ඥාතීන්ට ඒ අයගේ නංගුත් ආදිය ප්‍රකාශ කරල පින් අන මෝදන් කරන්න ඕන. ඒ ළඟට දෙවියන්ටත් පින් අන මෝදන් කරන්න ඕන. එ අනමූදන් කිරීමට පෙරාතුව අ පරිස්කාරාධියත් පූජා කරන්නන ධර්මදේශකයානන් වහන්සේද.ඒියල කොටයතු නමා කරලා එ අනසුරුව දෙැහැත් ගිලම් පසා දිය දේශකයාණන් වහන්සේට පූජා කරන පූජා කළම් පසේ ආශීර්වාධගාතාව උන්වහන්සේ දේශනා කරම් පස්සේ ධර්මදේශනාවටසාවන්ධීපු ඇත්තැල්ට දායකට ඉන් ඉවත්වෙල ඇන්ුපුළන් සාමහන්සේට ඒස්ථානින් වැඩම කරලා. ධර්ම දේශනාවකදී සිදු වෙන්නේ මේ පිළි වෙලායි. ඉති ඊළඟට අපිට පනවා තවත් පින්කමක් තමයි පිරිත් දේශනාමය පින්කම ජනතාවත තිය පිරි දේශනාව. ඉතින් පිරි ජනතාවතර බොහෝම ජනප්‍රියයි විපත් කියයක් කරදරයක් හරිහරයක් එළබිච්චි කාලෙක එළඹන්න තියෙනවන ඒවැම්මි දෙන්න පිරිත් දේශනා කරවා ගැනීම ඇති ඉතිහාසය ඉඳලම දකින්න ලැබෙනවා අපට වේෙන බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ඇතිවෙෙච්චි රෝගබිය දුර්භික්‍ෂබිය අමනුශ්‍යබිය කියනම තුම්බිය නැති කිරීම සඳහා රතන සූත්‍රයේ දේශනා කරලා වීධයක් වීධයක්ගානයේ ආනන්දහමුදුරුලවා පැන් එස්සකු බව ධර්මය සඳහන් වෙනවා. එයින් පස්සේ ඒ ත්‍රවිධ බය නැතිවෙලා ජනතාව බොහන් සතුටින් සාමෙන් හිටියයි කියලා සඳහන් වෙනවා. එදා ඒම ඈති ඉතිහාසයක් පිරිතට තියෙනවා. එති වරු පිරිතක් වසිෙන් පිරිදේශනා කරවා ගන්න තුන්වරු පිරිතක් වශයෙන්. ඊළඟට තිස්පයේ පිරිතක් වසියෙන් මේක දේශනා කරවා ගන්න. තුන් තිස්පයේ පිරිතක් වසියෙන් මේක දේශනා කරවා ගන්න. පස්වරුවයේ සත්වරුවයේ. සද්දීන සතිපිරිතක් අධිවාශයෙන් විවිධානකාරයෙන් මේ පිරිද්දේශනාවන් සිද්ධ කරවාගන්නු මේ තුන්තිස්පැයේ පස්වරයේ සත්වර්යේ සතිපිරිත්මගේ දේවල් විහාරස්ථාවරල තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ පෙරවිතරාද ඒවත් සිද්ධ වෙන්නේ නෑ බොහෝම කාරී බහගුල ජීවිතයක් ගත කරන්න ජනතාව එනිසා ආගම කටයුතු බොහොම අඩු නොවේ ඒවක් හොම කෙටි වෙලා තියෙන බොම පේෙනවා ඒ අනුව ඇ තතීති වගේ එහෙම සිද්ධ වෙන්න බො අඩුවෙන් ඉතාමත්ම වැදගත් අවස්ථාවග තමයි අරවගේ සති පිරිත්දේශනාවක් ආදිය සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිට පිරිදේශන සිද්ධකරනකොට අපිට පේනවා පිරිත් මණ්ඩය බොහොම වැදගත් දෙයක්. අදනං එකක විදියේ සැලසුගලට අනුව පිරිත් ම්ඩපයේ සකස් කරනවා. ඇතත්තීතයේ මේ ගොග්‍රහැ වලින් තමයි බහදුරට මේ පිරිත් මණ්ඩපය සකස් කරලා තියෙන්නේ පබිති මණ්ඩ පය හදැනොට ඉතින් ඒ පිරි බන්ඩ දැනම තියෙන ඇත් නිමසේනම් ඒව න්නම් වි්‍යහාරස්ථායි නං වැඩි පිරිසකට රස්සේෙන්න්න පුළුවන්ගන ස්ථානක අවහිරයක් නොවෙන වගේ ස්ථානයක පිමි පිරිත් මණ්ඩපය සකස් කරනවා. හම පිරිත් මන්්ඩපය සකස් කරනකට පිරිත් මන්දපයට නොදරින් පේන තෙක්මානේ අර සතරවරන් දෙ වුරුන්ට වෙනම් පහම්පැල් එහම සකස්යෙනවා. ඊළඟට නිමසට හෝ විහාරස්ථානයට ඇතුළ තන්න ගොක් ආරුක්කුවක් වගේ දෙයක් සකස් කරනවා. කොක් රහැ එල් තියනවාට පින්කාම්මකද අනුගමනය කරන චාරිත්‍ර විදි වක්ෂයන ඒවා හැඳින්න්නේෙ. ඒවගේ දී ඔලුත් දකින්න ලැබෙනවා. කාලාන් රූපෝ මේත් වෙනස් වෙලා තියන බව පේනවා. නමුත් මූලික දේවල් තවම එහෙම වෙනස් වෙලා නෑ ඉදිං භික්‍ෂූමහන්සේලා ඉසි සිද්ධකරගෙනන චාරිත්‍ර වාරිත්‍ර ඒ විදිහටම සිද්ධකනු. නිවසක පිරිත්්දේශනක් සිද්ධයෙනවන විහාරස්ථාන ස්වාමීන් වහන්සලට කලින් ආරාධනා කරල බැහැරිින් වැඩම කරන වාමින් වහන්සේලාත් වඩමවා ගතයිතුයෙනු. වඩම ගෙන තමයි. පිරි දේශනාව සිද්ධ කරන්න ඉතිං තමන්ගේ දුර බැහැර වගේම ළඟ ඉන්න සමීප ඥාතිත් කැඳවාගන්නවා. නිමසක පිරි දේශනාවක් කෙනවල ඒවා හැමලාම සිද්ධ කරනද වන්නේ බොහොම හාහම් ෙන් කරන දෙයක් නිසා බොහොමලොකු සූදානමක් ඇතුව සිද්ධ කරනග බව පේනවා. ඉතින් පිරිත් ඇහහිම් පිළිබොඳ සල කලා බැලුවම බිමැහැ ඇඳගෙන නිසත්තුුව. ධර්ම දේශනාවකට සවන්දයනවා වගේම නහැඩෝ පිරිත්තාල්ල අහණඩුවන්. පිරි හොය භික්ෂුන් වහන්සලා පාවිච්චි කරනවා වගේම ඒ පිරිත් නෝල ජනතාවටත් සැදැහැන්තියන්ට අල්ලගන්න ඉඩකඩ සලස්සලා දීල තියෙනවා. එතිං ඔය විදියට මහ පිරිත් දේශනාවන් මුලින් ම්මා රම්භවෙන්නේ ඉන් අනතුරුව යුග දේශනාවන් ආරම්භ වවා. විහාරස්ථානයේ වෙන්න පුළුවන් නිවසක වෙන්න පුළුවන් සාමීන් වහන්සේලා මණ්ඩ පියට වැඩමවම් පස්සේ පළමුෙන්ම අර මුලින් සඳහන්කරපු ආකාරයට පිරිත් අනුශාසනාවක් සිද්ධ කරනවා ඒ ඒ ළඟට පන්සල් සමාධං කරවනු දේයතා රාධනාව සිද්ධ කරනවා පිරි පේකරනු ඒවගේ පිරිත් පුරනව මේ කටයුතු සිද්ධ වෙනවා. දශයෙන් පෙදැයි ේට මේ සමහරවෙලාට පොඩි පොඩිෙනස්වීන් දකින්න ලැබෙනවා. ඒමත් මූලික වෙනස්වීන් දකින්න ලැබේෙනනෑ. විශේෂේම පිරිි දේශනාවි හේවිස් භාවිතා කිරීම සිද්ධ වෙනවා. ඒ එහෙම නොවනුව නං ඒ අර්ථවත් වෙන්නේි නැති බොවයි පේෙන්. එය නිසා හේවිසි වලින් ස්වාමින් වහන්සේලා වටම ගෙනාව වගේම විහාරස්ථානය පැන්කලය. පිරිත් ම්ඩ ප ිතුරුට වැඩම බීමේදී ඇයරි ආරම්භේයට පෙරාතුව හේවිසිනාද කිරීම ඒ කලාකරුවන් විසින් සිදුකරනු ලබනවා. ඉන් අනතුරුව පිරීම ආරම්භ වෙනවා මහපිරිත තමයි මුලින්ම දේශනා කරන්නේ ඒක පෑකට සීමාවෙලා තියෙන මහ පිරිත්ත තුන් සූත්‍රී තමයි බහොදුරට මහපිරි දේශනා කරන්නේ පිරිත් පුරනුවන මහා ජයමංගල ගාතා මුලින් දේශනා කරනවා පේ කරනුවන ඒළඟට මහා පිරිත් එෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා දෙනමක් විතරයි මණ්ඩ පිය තුළි රැඳන්නේ උන්වහන්සේලා යුගදේශනා ආරම්භ කරනවා ඉතින් ඒ පිරිත්පෘති බණවර ම අතරත් තියෙන ප්‍රධාන වසයෙන් පිරිපුත් වහන්සේ තුළ ඒ බනව රතර තමයි උදේ පහන් වන්නතුළ දේශනා කරන්නේ මධ්‍යම රාත්‍රයේදී ධම්ම චක්කපපාර්තන සූත්‍රයේ දේශනා කරනවා බෞද්ධිය බොහොම කැමතියේ සූත්‍රයේ ශ්‍රවනය කරන්න. එදන් ඒක්කම යක්ෂපිසාච කුම්බහණ්ඩාදී අමනුෂ්‍ය බලවේගයම් පලවා හැරීමට ශක්තිමත් දේශනාව තමයි ආටානාටය සූත්‍ර දේශනාව කියලා ගන්නේ. ඒ ආට්‍රානාටය සූත්‍ර දේශනාවත ස්වාමින්න් වහන්සේලා හතරණනමක් වැඩම කරනවා වැඩම කරලතමයි ඒ දේශනාව සිද්ධ කරන්නේ යලත් මහපිරිද්දේශනාව සිද්ධ කරලා මේ තිස්පැය පිරිද්දේශනාව සන්ධහාභහගේ පටන්ගෙන උදේ පහමාර හය වෙනකට අවසාන කරනවා. ඉන් පස්සේ අවසානයද මහපිරිද්දේශනාවෙන් පස්සේ පිරිත් නූල් පිරිත් පැන් සැදැහැතියන්ට ලබාදීලා පිරිදේශන අවසාන කරවා. මේවිදියටයි චිස්පයි පිරිෙද්දේශනාවක්ක් සිද්ධ වෙන. තුන්තිස්පයේ පස්වරුවයේ සත්වරුයේ සද්ධීන පිරිදදේශනාවන් මීට වඩා යයම් වෙන ස්වීන් සිද්ධ වෙනවා ඒක දිගකාලයක් සිද්ධ වෙන නිසා ති ඒ ඒවා පිළිබඳ අපේ බෞද්ධය ජනතාවට බොහොම ලොකු ුවමනවක් තියෙනවා. විසේෂයේම පිරි දේශනාවන් සිද්ධ කරනකොට ඒ නිවෙස් බොහෝම පිරිසිදුව තබාගන්න වගේම නිවේසා අප පිරිසිදුවෙන්න්නට ඉඩ නොදී ඒ කාලවකෝ අනුව තුළ බොහෝම සද්ධාවෙන් ලොකු විශ්වාසයකින් හට හිතු කරන්න මෙමට ලොකු වියදමත් දරනුව වගේම ලොකු විශවාසයක් පිළිගැනීමක් තියෙන් නිසා ඒ තමන්ගේ අභිමතාර්ථයක් මුදුම් පමුණවාගන්න පුළුවන් වෙන ආකාරයටම සිද්ධ කරන්න යනතම කැමත් දවත් කන තවත්තිංකමක් න මේ කටින පූජෝත්සෝ පිකාම්. වසරකට එක්වරක් විතර ඉසිදුවන්නේ. එක් විහාරස්ථානක වසරකට එක්වරක් පමණ සිදුවවෙන්නේ. ඒ සඳහාත් ඒ විහාරස්ථානී උපසපන් ස්වාමීන් වහන්සේ නමත් වස්සේල බිලා තියෙන්නොම ඒ වගේ වස් පවාරණය කලා තියෙන්න ඕන උන්වහන්සේ ඉර ඒ අනුව චීවරමාසය තුළදී මේ කටන චීවර පූජාව සිද්ධක. වස්කාලය තුන් මාසයයි ඊළඟමාසයේ චීවර මාසය වසෙනුයි හැඳින්න්නේෙන්නේ. තින් දරුවන්ට පැහැදිලී දැ මේ කාලයක්ත් වස්කාලයේ සාමාන්‍යින් වස්කාලය ආරම්භවෙන්නේ ඇසල් මාසයේ පුරපසලොස්සක් පොහෝේදී. එතින් වත්මාසෙන් මේ වස්කාලේ අවසානො වෙනවා. ඊට පස්සේ එළ චීවර මාසේ. මුල්කාලයේ කටිනචීවර පූජාවත් අපිට දකින්න ලැබෙන නෑ ශසනී තිහසය තුළ. නමුත් පසුකාලයේදී කටින චීවර පූජාවත් එකතුනා එ වෙනම පාඩම් යටත අපේ දරුවන්ට පැදිලි කර නිසා මෙතින් ද ඒව පැහැදිලි කිරීමක් සිද්ධ වෙනනේ මේ ධනමී පින්කම් පිළිබඳව යපිස්සා ච්චා කරන්න මිතින්දී. ඒරින් කටින චීවර පූජාවක් සිද ච්චිය ස්ථානයක තමයි කටින දානමය පින්කමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්න. දෙවට ඒකත් අවුරුද්ධකට එකවරක් විතරයි. කටින චීවර පූජාවක් සිද වෙලා තියෙන ස්ථානයක කටින දානමය කුසලක් ක්‍රියාවත් සිද්ධ කරන්න පුළුවන් අවරුද්ධකට එකවරයි ඒක සිද්ධ කරන්න පුළුවන් වෙන්න. වෙඩෙන්. මහනීය කුසලකර්මයක් වසයෙන් මේගේ ජනතාව සලකන මහනීය කුසලකර්මයක් බොහොම ඉහලම පින්කමක් විදියට ය සලකන්නේ වැඩි ආනිසංසයක් ලැබෙන පින්කමක් විදියට ඇය සලකන්නේ. පෙර වගේම වර්තමානයත් මේකට ජනතාව ස්‍රද්ධාවන්තය දක්වුණ උනන්දුව වැඩි සරත් බොහොම වැඩි වර්තමානයත් වැඩි අපට පේනුම් අතීතිය දිහා බැලුවම මහවන්සේ චූලවන්සේ වගේ පපුද්ධහා බාලකට පේනවා ආරජවරු සිටුව රුතමමී වගේ පින්කමක දායයිකත්වයක් ලබාගෙන කටයුතු කරලා තියෙන්නේ. ඉතිං වර්තමානි සාමාන්‍ය ජනතාවටම වගේ පින්කමක දායකත්වයක් ලබාගෙන කටයුතු කරන්න අවකාශ ලැබිලා තියෙන. ඒක බොහොම වැදගත් කාරණයක්. ඉති කටින ධනමී කුසල ක්‍රියාවක් සිද්ධ කරන්න එතකට අි මුලින් සඳහංකම හැටිට අවරුද්දෙකට එකවරයි ධර්මය සඳහන් වෙන හැටියට අටනචීවර පූජාව අටම කුසල් ොල්ිට අයිතියන්න මුහම පින්කම වසේ නොයි සඳහා වෙන්නේ අපහාය උපදින්නේ නෑ ඒවගේම දෙව්ලොෝ බම්බොලෝ උත්පත්තිය ලැබීමටකිලිම් ආනිසංස ලබාදීමේ ශක්තියක් තියන බොහොම වැදගත් කුසල කර්මයක් වසේ නුයි සඳහා වෙන්නේඉන් කටින දානයක් පූජා කරනකොට ඒක සිද් කරන්න ගමී හැම දෙනාගම දායකත්වය ඇතුව හැම දෙනාග සහ සම්බන්ධය තුවයි ඒව සිද්ධ වෙන්න. හැම දෙනාම සහ සම්බන්ධයනවා. ඉති ඒ එහෙම වෙන්නේ ඒ මහනීය කුසලකර්මයක් නිසා ඒක දායකත්වේ හැම දෙනාට වෙන්න ඕ නිසා අනිසංස කාටත් ලබාගන්න ඕ නිසා සියලු දෙනම සම්මාධම් වෙලා තමයි එවැනි පින්කන් බොහෝ දුරට සිදු කරන්න. ඉති ඒවැනි පින්කනත් අර අපට පේනවා අප මුලයිදලා මුල් බැහැගත්තු පින්කම් අතර ප්‍රධාන පින්කමක් වසයෙන් හඳුන්නනවා. ඊළඟට අපිට පේනවා බොම වැදගත්ම පින්කම තවත් එකක් තමයි මේ උපෝසත සීලයේ පිළිබඳුව තැක්වෙන පින්කම්. උපෝසත සීලයක්ත් බොහොම වැදගත් දෙයක්. උපෝසත සීේ අෂ්ටාංග ශීලය නමිනුත් හැඳන්නනවා. අෂ්ටාංග ශීලය අටසිල් සමාධංවීම පොහෝය අෂ්ටාංග සීලයේ. ඒ වගේ සතර පොහෝයට සිල්කය නම් නිස සමාධන්වීම ඇත් අතීතය තිබුණ ඇත් අතීතය නැල තිබුණ පුරපසුලසක් පොහය පමණක් නෙවේ අවාටවක පුරාටවක ඒවගේ මමාවක මේ පොහොය හතරටම පෙහෙවස්සල් සමාදංවීම උපෝසතශීලයේ පිහිටීම ඇත් අතීතය නළම තිබුණා. නමුත් කාරය බහුල ජීවිතයයක්. ගත කිරීමට ජනතාවට පුරුදුවීම නිසාත් මේ අද බොහෝ දුරට අස්ථාංග ශීලයේ සමාදංවෙන්නේ පුර පසුවසක් පහෝයට පමණයි එයින් අදහස් කෙරණන අනි පෝහවලට සිල් සමාදංවෙන්නේ නෑකිල අදත් ඈත පිදිිපදේශවල තියෙනවා පොහොයි හතරටම සිල් සමාදංවෙන් පිහිවාසල් සමාදංගෙන සැද හැතියන් ජීවත්වෙන පිරිදේශ ඕන කරන්න තියෙනවා. ඉ මේ අස්ටැන්ග සීලේ සමාදන් වෙලා සිිල්පද සමාදං වුණා උදේ පාන්දර විහාරස්ටායට ඇවිල්ල උදේ හයවෙනකොට විහාරට ඇවිල්ල ඒ ස්වාමින්න් වහන්සේලා නමක් මාර්ගෙන් අතසිල් සමාදන් වෙලා ඒ හාලේ තුළදීම සිල් සමාදන් වුණා වගේ සීලි ආරක්ෂා කරන්න සැදැතිියන් බැඳී සිටිනවා. ශිල්පද කැඩෙන විදියට කටයුතු කරන්න නෑ. අකණ්ඩ සීලිය තමයි බලාවපොරොත්වියන්න. ඒ නිසා අත සිල් සමාදන්වෙලා හොදට ආරක්ෂා කරන්න වග බලාගන්නවා වගේම ධර්මස්ශ්‍රවනය කරනවා මල් පහන් පූජා කරනවා මලුපෙත් ඇමදීන්වගේ වතාවත් සිද්ධ කරනවා භාවනාවං සිද්ධ කරනවා. ධර්ම සාකච්ඡාවං සිද්ධ කරනවා මේ කාලේ තුළති සිදුවෙන පින්කං ඕවා ඒ ඔ හැමකටම කාලයේ අපති යන්නේ නැතුව මුළු කාලයේම ඒවට මෙන්කරගෙන කටයුතු කිරීම දකින්න ලැබෙන අස්ථාංග සීලී පිහිටපුු උපාසක උපාස්කාවන්ගේ දිහා බල්ලකොට. ඒ නිසා මේකත් බොහොම වැදගත් පින් කමාව. තමන් ජීවිතය ගුණබරකරගන්න ගුණච්රන්න නැති ගුණදරම ඇති කරගන්න තියෙන ගුණධර්ම අඩවර්ධනය කරගන්න වෙන්න පින්කමක් විශේෂීම ධර්ම සාකච්ඡා කිරීම මගින් දහන් කරුණු පිළිබඳව තියෙන දැනමු වැඩි දියුණු කරගන්න පුළුවන් නොදන්නදේවල් දැනගන්න පුළුවන්කම තියෙන ඒ නිසා ගැමි ප්‍රදේශේ වලයි නාගරික ප්‍රදේශවලය කියලා විශේෂත්වයක් නේ හැම දෙෙනාවත් ශිල් සමාදංනා පසෙ කටයුතුවල ය දෙවා නිසා උපෝසත් විසීලය බොහම වැදගත් එති පැරැන්නම් තුළනං අපිට දකින්න ලැබුණ හැටපැයක් එහම ඒ සිංහල ක්‍රමයටට කියනුක්ට හැටපයක් එහම ලැනම් අපේ මෙ වර්තමානය භාවිතා කරන හැටියට පැයසි හතරක් අද උදේ හයට සමාදන් වුණනං හට උදේ හය දක්වාම සීලි ආරක්‍ෂා කළ හට උදේ හයට තමයි සිල් පවාරණය කරනු ලබන්. තින් අද මේක බොහෝදුරට මේ එනස්සෙලා ගිහිල අපි අ පෙර කියාපු කරුණු වගේම උදේ හයට පිහෙවත් සිල් සමාධම් වෙනවා බොහෝ දෙන්නින් කව සහයට සිල් පවාරණය තරනෝ එක නරකයි කියනවා නෙවෙයි ඒත් හොඳයි අපිට සෑගීමට පත්වෙන්න පුලුවන්කම තියෙනවා නමුත් පෑ විසි හතරක් මේ කාරක්ෂා කරන්න පුලුවන්කම් තියෙන වඩා හොඳයි කියන එකයි අපට පෙන්නුම් කරන්න පුලුවන්කම තියෙන්. ධර්ම දේශනාවලට සවන්දීම ධර්ම සාකච්ඡාවල යදීම බොහම වැදගත් දෙයා සාකච්ඡාවල දුනක තියෙන දේවල් පිළිමන් තියෙන දැනු ඩි වෙනවා. දරුව උනත් එහෙමයි ගැනගන්න කරුණ දේවල් කරුණු පිළිබන්ඳව පිරිසක්තික සාකච්ඡා කරනව නම් අර තියෙන දැනුම තහවුරුවේනො. තහවුරුවන නොදගන්නා දේවල් තිුණ නං දැනගත යුතු දේව ුණ නම් අමතුයෙන් දැන ගන්න පුළුවන්කම තියෙන. ඒක නිසා එක බොහොම වැදගත් දෙයක්. එය නිසා සාාසනි කටයුත්තක් වසයෙන් අපිට පෙන්නුම්රනු මේ පින්කම් අතර අටසිල් සමාධන්වීම මේ පින්කමත් බොහොම වැදගත් දෙයක්. උපෝසත සීල ක එක හඳන්නන්න ඊළඟට අපේ සාකච්චහ කරන්නේ ගංගා හරෝහන පූජාව අපේ ඇත් අතීතයේ තිබික්ෂ පූජාවකසි හඳුන මේක බුදුරජාණන් වහන්සේ මහා සංගහායක්ක ධර්මදේශනා කරමින් ගංග ගමන් පාරුවක් මාර්ගෙන් ගම ගමන් කරමින් සෙතසාන්තතිය සලසාදුන ගෙනකයි පෙන්නු කරන්න. අදත්ම ගංගාරෝහුණු වර්ණා පූජාවගේල අපි මාතරයුගේ ලිවිච්චි පොතකුත්තියෙනවා නිල්වලා ගංග ශ්‍රය කරගෙනඒ පතිච්චි පූජාව පිළිබඳුව. එර මාර්ගවල වෙන්න පුළුවන්. රථේ කැන ගල. ධර්ම පිරිත් දේශනා කරමින් ගමන් කරමින් පිරිත් පැන්දෙමින් ජනතාවට පිරිත්නූල් ලබාදමින් ගමන් කරනවාන ඒත් අ ආම්මෙන් දකින්න ලැබෙන ඒ තමයි මේ ගනියට පැටන්නේ. ඉති ඒවත් බොහු වැදගත් දේවල් පින්කක් ජනතාවත් සන්තෝ කැමැත් අත් දක්වනවා මේට සහ සම්බන්ධ වෙන්න. ඊළඟට තමත් වැදගත් දෙයක් තමයි සඳහන් වෙන්නේ ධර්ම යාත්්‍රා හෙවත් නේ. වන්දනාගමන් යෑම එකත් පින්කමක් වසයන සැලකෙන්න්න. වන්දනාගමන් යෑම බොහො හඳද පින්කමන්. එතකට ශාසනක කටයුත්තක් සි ආගමික පින්කං ගණයටවැටන. ඇත් අත්තීතීන්දම ජනතාව තමන් සිද්ධස්ථාන වැඳපුදාගන්න බොහොම ලැදියවක් කැමැතත් දැක්වා. එතකොට නොගියපු සිද්ධස්ට ඇත දුර බැහැර සිද්ධස්ථාන නොට වෙන්න පුලුවන් ගිය පුතැංවලට වෙන්න පුළුවන් කණ්ඩායන්වසිං සකස්සලා. ිහිල්ල වැඳ පුදා ගන්නවා වැඳපුදා ගැනීමට අවකාශ සලස්සනවා. එදන් ධර්ම යාත්‍රාමයි කියලමකට කියන්නේ. නොගේියපු ස්ථායනට යනකොට ගුරුවරය කිවන් මේ පිළිවද ගම පිළබඳ ොද දැන්ුුවම කවබෝධයක් ඇති පුද්ගලයක්ගේ මුල්දුවීමෙන් තමයිඒ පිරිස කැඳවාගෙන යන්නේ ගිහිල්ල ඒ ස්ථානවට තියෙන. අතීත සිද්ධී පිළිබන්ඳව පැහැදිි කර දීල ස්ථානවල තියන වැදගත්කම පැහැදිලි කරලදීලා. වන්දනාමාන සිද්ධ කරලා පින් ලබා ගැනීමට පින් සිදුකර ගැනීමට ඉඩකඩ සලස්සනෝ. ධර්මය අතරා. එතින් ලංකාවේ දායින්ඳල්ම අධද දක්වා තිබුණ මේක තියනවා. හැම පිරිසක්ම ගංගොල නගරවල ඒ කණ්ඩායන් වශෙන් සකසලා අවුරුද්ධකට වරක් වෙන පුළුවන් දෙවරක් යන්න පුළුවන්. සමහරවෙලාට දින ගනන් දින හතක්වෙන්න පුළුවන් ද හතරක් වෙන්න පුළුවන් එහෙම ගමන් කරනවා ඉන්දයා වගේ දම දියවන්දනාව නොයි කියල එහෙම සිෂ කණ්ඩායන් අරගෙන යනවා ඒවත් ධර්මය අතරගන්නටය වැටන්නේ ඊලයේ ස්ථානවල දැක බලාගන්න වැඳුම් පිදුම් කරන්න අවකාස සැලස්සලා දෙනවා ජනතාව ඒගෙනුවෙන් ලොකු නන්දුවත් දක්කනවා. ඉතින් විසේ සේම දියාවගේ රට පිළිබඳ සල කලා බලගොට ජනතාව බලනවාමේ බුදු හා මුදුර බුදුන් වහන්සේගේ උත්පත්තියේ බුද්ධත්වය පරනිර්වාණය ඒ වගේම දම් සැප්ට්‍රඋතුම් සූත්‍රයේ දේශනා කරපු ස්ථානය මේ මගේ ස්ථාන දෙකබලාගන්න වගේම මේවා වැඳපුදාගෙන ගැනීමත් ලොකු දෙයක් එය නිසා අඩුතරම ජීවිතයේ එක් වරක් හරි මේ ස්ථානලට ගිහිල්ල දැක බලාගන්න වැඳ පුදාගන්නඉඩකඩ ලබා ගැනීමට හැම කෙනෙක්ම වෙහසක් මහන්සයක් ගන්නවා. රට තුලන්න අපි රට තුලන්න අවුද්ධට වරත් දෙවරක් තුම්වරක් වෙන්න පුළන් ඉට වැඩි ාරගන්නක් වෙන්න පුුවන් මෙහිම යනවා ගමන් කරන. ගිහිල්ල ඒවා වැඳ පුදාගෙන ස්ථාන දැකබලාගෙන ගටයුතු කරන බව පියනවා ඇති මේම ධර්ම යාාත්‍රාවට හෙවත් වන්දා ගමන් හසේනුයි සැලකෙන්නේ. ඒවත් පංකාම්. ඉතින් ඔය විදියට බලන කොට ආසනික පින්කන් මහරශය තියෙනව පිකං. යම් කි සිද්ධියක් මුල්රග වැදගත් සිද්ධයක් මුල් කරගන්න වෙන්න පුළුවන් වාර්සකව සිද දෙයක් වෙන්න පුළුවන් වෙන වෙන විදිය වි න්න පුළුවන් ඒ අවස්ථාවලට මුල්කරගෙන පින්කන් ජනතාවවිසින් සිදු කරනවා. ේෂේම විහාරස්ථාන මුල්කරගෙන බැලුවන් පස්සේ මර්තමානේ. නිරන්තරයම පින්කං සිදුවෙනවා දැනට පෙරට වඩා අවුරුද්ධේ තුන් සය හැටපත්දවසීම සමහයට බෝධ පූජා පින්කං සිදදුවෙන බොහෝ විහාරස්ථානවල. ඒ වගේම සතිපිරිත් සතියක් ධර්ම දේශනා කරනවා ලැන මාසියක් ධර්ම දේශනා කරනවා එක දිගට වස්කාලේ පුරාම ධර්මදේශනා කරනවා අීප වයෙන් එකයක දවසත් ස්මන් වහන්සේලා අවට මල. ඔ වගේ පරින්නේ ධර්ම දේශනාවන් තියෙනවා පිරිදේශනාවන් තියෙනව ජනතාවඒවට සම්බන්දධයවා මෙ පින්කං. එතකොට බෞද්ධයාගේ අරමුණත් නමයි ඉක්මනිින්මමි සසරෙන් විදිී සසරෙන් විදිලා නිවන් අවබෝධ කරගැනීමිතමයි ඒකා එන අරමුණ ඉතින් ඒ සඳහා මේ විදියට විවිධානකාරයේ පින්කං සිද්ධ කරලා එගොලො කුසල් රැස් කරගන්න. එතකොට මෙලෝජීවිතය මගේම පරලෝජීවිතයත් යහපත් කර ගැනීම තවත්. අරමුණක් වගේම එක්මනින් මේ සසර දුක්ෂහිත බව වබෝධ කරන්නේ දුක් නැති කිරීම තමයි මුූදික අරමුණ ඒ අරමුණ තඳහා තමයි මේ විදියේ පින්කං සිද්ධ කරන්න. එ දරුවන් තවදුරටත් මේ පෙළපොතේ හතරණ පරච්චේ දේ අතර පාඩම කියවල කරුණු දැනගන්න හැටියට මතක් කරන හම ජනටම තිබන් සරණ.